නීල පබළු බල නොයා දැන් දන්නවා. කොල්ලගේ තාත්ත මලින්ද නයෙක් ආවේශයෙන් කොල්ල බලන්න ඇවිත් ඉන්නවා. ඇතට මේ නාගයා නිසා කොල්ලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියන දෙයට මේ වෙනකොටත් ඉඟිසපේලි ඉවරයි. ඇතටම දැන් මේ නාගයා ඇවිත් ඉන්නේ කොල්ලගේ ආරක්ෂාවට කියන දේ මේ වෙනකොටත් පැහැදිලි කරුණක්. හැබැයි මේ නාගයා ගොඩක් ඉවසීමෙන් බලන් ඉන්නවා තමන්ගේ දුව දිහා. ඇත්තටම මලින්ද ජීවත් වෙලා ඉන්න කාලේ කුරුල්ලට තමන්ගේ දුවටත් වඩා ආදරෙයි කියලා කීප අවස්ථාවකදීම කියලා තිබුණා. මොකද මලින්දගේ දුව ඇන්ජලා විසින් මලින්දගෙන් ඈත් කරලා තියපු එක තමයි මේ දෙයට ප්‍රධානම හේතුව. ඇත්තටම ඒ නිසා තමයි මේ මිලින්ද මිය ගියාටත් පස්සේ නැවත ඇවිත් ඉන්නේ කුරුල්ලගේ ජීවිතේ පිළිවෙලක් කරන්න හිතාගෙන. කීප අවස්ථාවකදීම අපි හැමෝම දැක්කා කුරුල්ලු යන තැන්ට මේ නාගයා යනවා. හැබැයි අපි දැක්කේ නෑ නේද කුරුල්ලු පහන් පත්තු කරනකොට පූජ කරදර කරපු වෙලාවේ මේ නාගයා ඉන්නවා. ඉතින් මේ නාගයාට පන්සලකට එන්න බැහැ කියන දේ ඒකෙන් හොඳම උදාහරණයක් විදියට ගන්න පුළුවන්. දැන් මේ නාගයා ඉන්නේ ඉස්කෝලේ නෝනගේ ගෙදර. ඇත්තට මේ නාගයා කුරුල්ලු නිදාගෙන ඉන්නකොට කුරුල්ලව බලන්නත් එන බව දැන් ඔප්පු වෙනවා. කුරුළු සමග ඉස්කෝලේ නෝනත් නිදාගෙන සිටිනවා. ඉතින් මං කලින් වීඩියෝ එකදී ආව දැනුවත් කළා වගේ ඉස්කෝලේ නෝනට මිය යන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඇතට මේ නාගේ එන්නේ කුරුළුව බලන්න උනාට මෙතනදි ඉස්කෝලේ නෝන කලබල වෙනවා ඇති. ඉතින් මේ වෙලාවේ දෂ්ට කරනවා වෙන්න පුළුවන් නාගයා. මොන වුණත් ඇත්තටම නීල පබළු කතාවේ ඉදිරියට ගොඩක් වෙනස් වීම් වෙන්න ඕනේ. ඒ තමයි මහීම පූජාව දිගින් දිගටම විශ්වාස කරනවා. ඒ නිසා අභිමන්ට මේ දේවල් කියන එකෙන් වළක්වන්න පූජ කටයුතු කරගෙන යනවා කියන දේ දැන් පැහැදිලි. හැබැයි මහීමට සුබද්‍ර ගැන සහ රේෂ්ම ගැන ගොඩක් දුකයි. ඒ නිසාම තමයි පූජට කියන්නේ කුරුළු ඉන්න බව කියමු කියලා. නමුත් පූජ කපටිකමින් මේ හැම එකක්ම වහනවා මහීමට කියන්න නොදී. හැබැයි ඉතින් අභිමන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කුරුළු ජීවත් වෙන බව. ඉතින් පූජට මේ දේවල් හැමදාම හංගන් ඉන්න බැරි වේවි. සමහර විට පූජගේ වාහනය කැඩුන කියලා දැනගත්තට පස්සේ අභිමන් එන්න පුළුවන් පූජව එක්කන් යන්න. ඉතින් මෙන්න මේ ගමනේදී බොහෝ දුරට කුරුළුව මුණ ගැහෙන්නත් ඉඩක් තියෙනවා අභිමන්ට. මොකද දැන් කුරුළු අභිමන් ඈත් වෙලා හිටපු කාලේ හොඳටම දිග වැඩි කියලයි මට නම් හිතෙන්නේ.